ආයුබෝවන් ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ නාට්‍ය හා රංග කලාව විෂය යටතේ 10 ශ්‍රේණිය දේශීය නාට්‍යකරුවන් හඳුනා ගනිමු පාඩමෙන් තමයි දුවේ පුතේ අද ඕගොල්ලෝ අපි හම්බ වෙන්නේ. ඉතින් මම අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ දේශීය නාට්‍යකරුවන් 5 දෙනෙක් ගැන. ඒ තමයි සයිමන් නවගත්තේගම, හෙන්රි ජයසේන, සුගතපාලද සිල්වා, බන්දුල ජයවර්ධන, ඒ වගේම පරාක්‍රම නිරියැල්ල කියන නාට්‍යකරුවන් ගැන. අපි මුලින්ම බලමු මේ නාට්‍යකරුවන් අතරින් සයිමන් නවගත්තේගම කියන නාට්‍යකරුවා පිළිබඳව ඔහු නාට්‍ය කලාවට කරලා තියෙන සේවය, ඒ වගේම ඔහුගේ ජීවන තොරතුරු, ඒ වගේම ඔහු නිර්මාණය කරලා තියෙන නාට්‍ය කෘති, ඒ වගේම එතුමා අතින් නිර්මාණය වුණු සාහිත්‍ය නිර්මාණ මොනවද කියලා. අපි සයිමන් නවගත්තේගම මහත්මිය මං හඳුන්වන්න ඕගලන්ට පොඩි පාඩයක් කියනවා. ඒ තමයි සුබ වේදිකාවට යස කැඳු දාර්ශනිකයා. ඉතින් මේ සුබ වේදිකාවට යස කැඳු දාර්ශනිකයා ඉපදිලා තියෙන්නේ 1940 සැප්තැම්බර් 15 නවගත්තේගමදී. ඉතින් මෙතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධි දරේ. ඒ වගේම එංගලන්තයේ පශ්චාත් උපාධිය ලබා තියෙනවා. ඒ වගේම මෙතුමා විවිධ වෘත්තීන් රැසක ඊලා සිටි නාට්‍යකරුවේ. ඒ වගේම නාට්‍ය කලාව විතරක් නෙවෙයි එතකොට මෙතුමා ගුරු වෘත්තිය, පුවත්පත් ලේකකෙක්, ඒ වගේම ජන උදාව අධ්‍යක්ෂකවරයෙක්, යුනිසෙෆ් අධ්‍යක්ෂකවරයෙක්, ඒ වගේම සමුර්ධි අධිකාරියේ උපදේශකවරයෙක් විදිහටත් මෙතුමා කටයුතු කළා තියෙනවා දුවේ පුතේ. ඉතින් මෙතුමා මේ විවිධ වෘත්තීන් වල නියැලලා ඉන්න අතරෙම එතුමා ඉතා විශිෂ්ට නාට්‍ය කෘති ගණනාවක් නිර්මාණය කළා තියෙනවා. මෙතුමාගේ බිරිඳ තමයි මල්ලිකා කුලරත්න. ඒ වගේම සනි, මායා, කුමාර, සුරනිමල සහ අයේෂා කියලා මෙතුමාට දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ දරුවොත් අද වෙනකොට මේ කලා ශේෂ්ඨයෙන් ඉල්ලා ඉන්නවා. ඒ වගේම අපි බලමු මෙතුමාසින් නිර්මාණය වුණු වේදිකා නාට්‍ය මොනවද කියලා. මෙතුමාසින් නිර්මාණ වූ වේදිකා නාට්‍ය 1970 දශකයට තමයි දුවේ පුතේ අයිති වෙන්නේ. එතකොට මම ඒ නාට්‍යවල නම් කීපයක් ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඒ තමයි 1970 තමයි මෙතුමා ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක් කියන නාට්‍ය නිර්මාණය කරන්නේ. ඒ වගේම 1971 ගගන සරණ කුරුල්ලනේ කියන නාට්‍ය මෙතුමාසින් නිර්මාණය වෙනවා. ඒ වගේම 1973 පුස්ලෝඩන් කියන නාට්‍ය. ඒ වගේම 1974 සුබ්බ සහ යස කියන නාට්‍ය. ඒ වගේම 1976 ස්ත්‍රී කියන නාට්‍ය. ඒ වගේම 1978 සුදු සහ කළු කියන නාට්‍ය. ඒ වගේම මෙතුමාගේ අවසාන නාට්‍ය විදිහට 1982 පණ්ඩුකාභය කියන නාට්‍ය මෙතුමා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ මෙතුමා අතින් නිර්මාණය වුණු මේ නාට්‍ය අතර 1974 වර්ෂයේ නිර්මාණය වුණු සුබ සහ යස කියන නාට්‍ය ඉතාම විශිෂ්ට නාට්‍යයක් විදිහට නාට්‍ය ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම මේ නාට්‍ය අදටත් වේදිකාගත වෙනවා. අපි බලමු ඒ නාට්‍යයේ කොටස. අවසර මහරජ කුමනි කලින්තේ අපට වැටහෙන්නේ එකම දෙයකි. වහාම වහාම මොහුගේ හිස්සගස්ත ආදමිය යුතුයි. මෙම අප්‍රසන්න රහස සමග මහු වලපල්ලේ සංගවාලිය යුතුයි. සුභගේ හිස්සගස ආදමිය යුතුනම් එම රහස ඇසු අමාත්‍ය මණ්ඩලයේද හිස් ගසා දැමිය යුතුයි. එසේ මහරජ එම රහස හෙළි කළ කට විනාශ කළ යුතු නම් එම රහස ඇසු කන්ද විනාශ කළ යුතුයි. මොකද යකෝ තොපිට වෙලා තියෙන්නේ? තොපට සාමයෙන් ඉන්න බැරිද? හැමතිස්සම එක එකගේ බෙල්ල ගහදාන්න හදන්නේ. ඔටුන්නක බර උරුම කරගෙන සිංහාසනයක් මතර බිහි වුණාට වැඩිය කොපමණ හොඳද අර සුබ වගේ අර දාස දැරියෙක් වගේ ප්‍රත්‍යන්ත ජනපදයක පැල්පතක ඉපදුනේ නම්
මේ සුවිසල් මාලිගාවේ කී දෙනෙක් අසන්තෝෂයෙන් ජීවත් වෙනවද මගේ අසන්තෝෂයෙහි දැවටිලා කවුද මගේ ශ්‍රීහං ගබඩාවේ සේවය කරන දාස දැරිය මහ ඇමති ඇයට නාන කරනවා වහාම अतृप्ति असंतोष හරි දුවේ පුතේ එහෙනම් ඕගොල්ලෝ නැරඹුවා ඒ සයිමන් නවගත්තිග මහත්මයාගේ සුබ සහ යස නාට්‍ය කොටසක් ඒකේ යසලාලක තිස්ස රජුරන්ගේ චරිතය රඟපාන්නේ මේ සයිමන් නවගත්තිගම මහත්මයාමයි ඉතින් දුවේ පුතේ අපි බලමු මෙතුමා අතින් නිර්මාණය වුණේ නාට්‍ය නිර්මාණ විතරක් නෙවෙයි සාහිත්‍ය නිර්මාණත් මෙතුමා අතින් නිර්මාණය වුණා ඒ සාහිත්‍ය නිර්මාණ අතර මෙතුමාගේ නව කතා අදටත් ජනප්‍රිය නවකතා ඒ වගේම මේවා ඇසුරෙන් නිර්මාණය ගොඩක් සිද්ධ වෙලා තියෙනවා ටෙලි නාට්‍ය චිත්‍රපට ඒ නවකතා වලට ඒ ඒ චිත්‍රපට ටෙලි නාට්‍ය වලට පදනම් වුණු නවකතා තමයි මේ මම ඔයගලන්ට දැන් කියන්න යන්නේ ඒ තමයි සුද්දිලාගේ කතාව සංසාරාන්‍ය දඩයක්කාරයා සංසාරාන්‍ය උරුමක්කාරයා සංසාරාන්‍ය අසබඩ ශීර සාගරයේ කැළඹින දඩයක්කාරයාගේ කතාව ඒ වගේම සාපේක්ෂණී සහ සර්ණවන්නියේ වල්දියම්මලා ඉතින් පුතේ මේ නවකතා නිර්මාණය කිරීමත් මෙතුමාගේ ඒ සාහිත්‍යමය ජීවිතයේ ඇතුලේ මෙතුමාගේ අධ්‍යක්ීම් එක තමයි මෙතුමා නිර්මාණය කළා තියෙන්නේ මේවා සාහිත්‍ය කලාව තුළ ඉතා විශිෂ්ට නිර්මාණ විදිහට සලකනවා ඒ වගේම මෙතුමා අතින් නිර්මාණය වෙලා තියෙනවා චිත්‍රපට තිර නාටක කීපයක් ඒ තමයි සුද්දිලාගේ කතාව සිරිමැදුර සහ සේලම කියලා කියන්නේ ඉතින් දුවේ පුතේ මේ නාට්‍ය වලට විතරක් නෙවෙයි මේ නාට්‍ය නවකතා චිත්‍රපට තිරපිටපත් විතරක් නෙවෙයි මෙතුමා අතින් සාහිත්‍ය කෘතීන් දෙකක් නිර්මාණය වෙලා තියෙනවා ඒ තමයි සාහිත්‍ය සමාජවාදය හා කලා විචාරී කෘතිය සහ බුද්ධිය ප්‍රඥාව හා ශූන්‍යත්වය කියන කෘතිය ඉතින් දුවේ පුතේ මේ කතා කරේ මම දැන් ඕගලන්ට එක්ක මෙතුමා අතින් නිර්මාණය වුණු වේදිකා නාට්‍ය නවකතා සහ සාහිත්‍ය නිර්මාණ ගැන අපි දැන් බලමු මෙතුමා අතින් වේදිකා නාට්‍ය කලාවට සිදු වුණු සේවය කුමක්ද කියලා මෙතුමා නාට්‍ය රචකයෙක් අධ්‍යක්ෂකවරයෙක් විතරක් නෙවෙයි රංගන ශිල්පියෙකු ලෙසත් නාට්‍ය කලාවේ ප්‍රගමණයට ඉතා විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා එය අදටත් අපි වේදිකා නාට්‍ය හදාරන ආධුනිකයින්ට ඉතා විශාල වශයෙන් දැනුමක් ලබා ගත යුතු අංගයක් බවට පත් වෙලා තියෙනවා එතුමාගේ නාට්‍ය කෘති හැදෑරීම. ඒ වගේම මෙතුමා විවිධ වෘත්තීන්වල නියැලුණා කියලා මම කලින් කතා කරානේ. ඒ විවිධ වෘත්තීන්වල නියැලිලා ඉන්න අතරේ මෙතුමා අධ්‍යාපනය හා ප්‍රජා සංවර්ධන මෙවලමක් විදිහට නාට්‍ය කලාව භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ එතුමාගේ වෘත්තීය කටයුතු වලදී මේ නාට්‍ය කලාව භාවිතා කරලා එතුමාගේ වෘත්තීය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඓතිහාසික කතා පුවත් ලෝක ධර්මී ශෛලියට අනුව නිර්මාණය කිරීමත් මෙතුමා අතින් සිද්ධ වුණු ඊට විශිෂ්ට ගණයේ ක්‍රියාවක්. උදාහරණයක් විදිහට සුබ සහ යස නාට්‍ය නිර්මාණයට එතුමා පාදක කරගත්තේ මහා වංශයේ යස ලාලක තිස්ස රජතුමාගේ කතා පුවත. ඉතින් මේක රජ කතාවක්. නමුත් පුතේ මේ රජ කතා බොහෝ වෙලාවට නිර්මාණය කරන්නේ නාට්‍ය ධර්මීය ආකෘතිය. නමුත් මෙතුමා ඒ නාට්‍ය ධර්මීය ආකෘතිය නැතුව මෙතුමා ලෝක ධර්මීය ආකෘතිය යටතේ ඓතිහාසික කතාවක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේක මේ නාට්‍ය කලාව හදාරන අපිට ඕගොල්ලන්ට මේක ලබා ගන්න පුළුවන් දැනුම ඒ වගේම ඒ ආභාෂය ඉතාම විශිෂ්ට ගණේ. ඒ වගේම මෙතුමා අතින් නිර්මාණය වුණු මේ නාට්‍ය අතර විකාර රූපී ආකෘතිය එහෙම නැත්නම් ඇබ්සර්ඩ් නාට්‍ය ආකෘතිය කියන එක ලංකාවට හඳුන්වා දෙන්නේ මෙතුමාගේ පුස්ලෝඩන් සහ ගගන සරණ කුරුල්ලනේ කියන නාට්‍ය කෘතිය ඇසුරින්. ඉතින් ඒකත් ඇත්තටම මෙතුමා අතින් සිද්ධ වුණු ඉතා විශිෂ්ට සේවයක්. ඒ වගේම සමකාලීන සමාජයේ දේශපාලනමය වස්තු විෂයන් විප්ලවීය තේමාවන් නාට්‍ය සඳහා භාවිතා කරලා තියෙනවා.
පුස්ලෝඩන් සහ සුබසහයස නාට්‍යවල එවැනි දේශපාලනික තේමාවන් ඉතා විශිෂ්ට විදියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තමයි සයිමන් නවගත්තිග මහත්මයාගේ මේ නාට්‍ය කෘති වලින් සිද්ධ වුණු තව විශේෂම සේවාවක් විදියට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම මෙතුමා නළුවෙක් විදියට ඉතා විශිෂ්ට විදිහට වේදිකාව මත තමන්ගේ රංගන කාර්යය නියැලෙනකොට එතුමා අතින් ඒ නිදහස් රංග රීතියක් එතුමාගේ රංගනය තුළින් විද්‍යාමාන වුණා. ඉතින් ඒක සුබසහයස නාට්‍යයේ ඒ ජසලාලක තිස්ස රජුරුවන්ගේ චරිතය ඉතාම යථාර්ථවාදී විදිහට ඉතා නිදහස් රංග රීතියක් යටතේ එතුමා වේදිකාව මත රූපණය කළා. ඒ වගේම පුස්ලෝඩන් නාට්‍ය තුලත් එතුමාගේ මේ නිදහස් රංග රීතිය දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙතුමා නාට්‍ය කලාව පිළිබඳ විචාරකයෙක්. නාට්‍ය කලාව කියලා කියන්නේ නාට්‍යයක් නිෂ්පාදනය කිරීම, එහි රඟපෑම වගේම එය විචාරය කිරීමත් නාට්‍ය කලාවේම කොටසක්. එතකොට මේ නාට්‍ය විචාරය සම්බන්ධව එතුමා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ආධුනික නාට්‍යකරුවන්ට නාට්‍ය රචනයට කැමැත්තක් දක්වන අයට ඒ සඳහා අනුබල ලබා දීම මෙතුමා අතින් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම නාට්‍ය කලාව තුළ දාර්ශනික මතවාදයන් නාට්‍ය කලාව තුළින් පිළිබිඹු කිරීම මෙතුමාගේ නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණයක්. සාන්දෘෂ්ටිකවාදය, ඒ කියන්නේ ශූන්‍යත්වය පිළිබඳ ඒ දාර්ශනික අදහස, ඒ වගේම මාක්ස්වාදය පිළිබඳව මෙතුමා තමන්ගේ නාට්‍ය කෘති හරහා ප්‍රේක්ෂකයන්ට දෙන්න උත්සාහ කරා. ඉතින් දුවේ පුතේ, අපි දැන් මේ කතා කරේ සයිමන් නවගත්තිග මහත්මයා ගැන. අපි එහෙනම් මේ නාට්‍ය ගීතේ පොඩ්ඩක් අහලා බලමු. මම යන්න ඕනේ කොහොම හරි. ඔය දරුවා කඩාගෙන හෙල පල්ලෙට එන්නද? ඉන්නෙත් එකට. යන්නෙත් එකට. වැල් පාලමේ ගීතේ. එළගේ මුරුයි. පුතනු බලං කොට වැල් පාලම දැසපියන් විමන බලන් අපට පුති මගක් නැති මේ මග මිස යමං පුති අපට පුති මගක් නැති මේ මග මිස යමං පුති බලයි පුන උපේ උඹව රකී යමස්සේ දෙල්ල තොප්පෙච්චා යානේ වුණා පාළලේ මං නෙමෙයි ඇටේ කියලා අපරාධ මං හදයි දුවේ පුතේ මොකද්ද ඔයගොල්ලන්ට මේ නාට්‍ය ගීතය ඇහුණට පස්සේ මතක් වෙන නාට්‍ය මං දන්නවා ඔයගොල්ලන්ට මතක් වෙනවා හුණු වටේ කතාව මේ හුණු වටේ කතාව නාට්‍ය නිර්මාණය කරපු හෙන්රි ජයසේන මහත්මයා ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. දෙයක් වේනම් එය සුදුස්සාටම අයිති විය යුතු. ඒ තමයි හුණු වටේ නාට්‍ය කතාවේ තේමාව. ඉතින් මේ තේමාව අදටත් හෙටටත් අනාගතයටත් ඕනෑම රටකට පොදු කාරණයක් වෙනවා. නාට්‍ය තුලින් කියවෙන දේ විශ්ව සාධාරණීය තේමාවක් තමයි එතුමා නිර්මාණය කරේ. එතුමාගේ නාට්‍ය කලාව හැඳින්වීම සඳහා මම මේ තේමාව යොදාගත්තෙත් මෙතුමාගේ මේ නාට්‍යවල තියෙන ඒ ගුණය මේ හුණු වටේ නාට්‍ය කතාව ඇසුරෙන් ඉදිරිපත් වෙලා තියෙන අපූර්ව විස්තර කරන්න ඕන නිසා. 1931 ජූලි 6 වෙනිදා ගම්පහ බ්‍රැන්ඩිය මුල්ලේ තමයි මෙතුමා උපත ලැබලා තියෙන්නේ. ඒ වගේම මෙතුමා නාලන්ද විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරලා තියෙනවා. ඒ වගේම හෙන්රි ජයසේන මහත්මයා විවිධ වෘත්තීන් රැසක නියැලුණු නාට්‍යකරුවෙක්. මුලින්ම ලිපිකරුවෙක්, ඒ වගේම ඉංග්‍රීසි උපගුරුවරයෙක්, ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක්, ඒ වගේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්, ඒ වගේ විවිධ රැකියාවල නියැලලා තියෙනවා. වේදිකා නාට්‍ය රචනය අධ්‍යක්ෂණය වගේම වේදිකා සිනමා ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක්. ඉතින් මෙතුමා ඒ වගේම ගත් කතුවරයෙක් වගේම ගේය පද රචකයෙක්.
මෙතුමාගේ බිරිඳ තමයි මානෙල් ජයසේන. මෙතුමියත් වේදිකා නාට්‍යවල රංගනයෙන් දායක වුණා. හුණුවටේ කතාවේ ගෘෂා කුවේණි නාට්‍යයේ කුවේණිගේ චරිතය මෙතුමිය විසින් රංගනයෙන් දායක වුණු නිර්මාණ. ඒ වගේම සෞම්‍ය සුදාරක කියලා මොවුන්ට පුතෙක් සිටිනවා. අභාව්‍ය මෙතුමාගේ සිද්ධ වෙන්නේ 2009 නොවැම්බර් 11. ඉතින් අපි බලමු මෙතුමා අතින් නිර්මාණය වුණු නාට්‍ය මම කොටස් තුනක් යටතේ කතා කරනවා ඔයගොල්ලොත් එක්ක. ඒ තමයි මුලින්ම මම කතා කරන්නේ මෙතුමා අතින් නිර්මාණය වුණු ස්වතන්ත්‍ර නාට්‍ය මොනවද කියලා. අපි බලමු මෙතුමා අතින් නිර්මාණය වුණු ස්වතන්ත්‍ර නාට්‍ය මොනවද කියලා. මොනවද පුතේ ස්වතන්ත්‍ර නාට්‍ය කියලා කියන්නේ? ස්වතන්ත්‍ර නාට්‍ය කියලා කියන්නේ පුතේ මෙතුමාගේ අධ්‍යක්ෂීම් ප්‍රයෝගී කරගෙන මෙතුමා විසින්ම නිර්මාණය කරන ලද නාට්‍ය. එතකොට ඒ නාට්‍ය සඳහා මෙතුමා සමකාලීන සමාජයේ එතුමාට ලැබෙන අධ්‍යක්ෂීම් වගේම සමාජයෙන් ලැබෙන අධ්‍යක්ෂීම් වලින් මෙතුමා නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා. ඒ නාට්‍ය අපි හඳුනා ගනිමු. 1959 පව්කාරයෝ කියන නාට්‍ය, 1962 ජනේලය නාට්‍ය, 1962 නැවතත් කුවේණි නාට්‍ය, 1964 තවත් උදෑසනක්, 1965 මනරංජන වැඩවර්ජන, 1968 අපට පුතේ මගක් නැතේ නාට්‍ය. ඒ වගේම මෙතුමාගේ 1975 නිර්මාණය වුණු සරණ සියොත්සේ පුතුනි හඹායන නාට්‍යයක් ස්වතන්ත්‍ර නාට්‍යයක් විදිහට අපිට සලකන්න පුළුවන්. මේ ස්වතන්ත්‍ර නාට්‍ය අතරින් මෙතුමාගේ කුවේණි නාට්‍ය ඉතාම විශිෂ්ට නාට්‍යයක් විදිහට අදටත් වේදිකාගත වෙනවා මේ කුවේණි නාට්‍ය. එතකොට අපි බලමු මෙතුමාගේ නිර්මාණවලින් නාට්‍ය නිර්මාණවල පරිවර්තන නාට්‍ය මොනවද කියලා. මෙතුමා විසින් පරිවර්තනය කරලා තියෙන නාට්‍ය පළවෙනි නාට්‍ය තමයි 1953 මනාලයෝ කියන නාට්‍ය. මේක ෂෙරිඩන්ගේ ද රයිවල්ස් කියන නාට්‍යයේ පරිවර්තනයක්. මනාලයෝ කියන නාට්‍ය තමයි හෙන්රි ජයසේන මහත්මයාගේ පළවෙනි නාට්‍ය. ඒ වගේම 1954 වැදගත්කම කියන නාට්‍ය මෙතුමා නිර්මාණය කළා. ඒක ඔස්කා වයිල්ඩ්ගේ A Woman of Importance කියන නාට්‍යයේ පරිවර්තනයක්. ඒ වගේම 1955 මෙතුමා ඇත්ත කුමක්ද කියන නාට්‍ය නිර්මාණය කළා. මෙම නාට්‍ය ග්‍රීක ජාතික ඇරිස්ටොෆානිස් කියන නාට්‍යකරුවාගේ ක්ලවුඩ්ස් කියන, එහෙම නැත්නම් වලාකුළු කියන නාට්‍යයේ පරිවර්තනයක්. ඒ වගේම මෙතුමා අතින් නිර්මාණය වුණු තවත් නාට්‍යයක් තමයි 1967 හුණුවටේ කතාව මෙතුමා අතින් නිර්මාණය වුණු ඉතාම විශිෂ්ට නාට්‍යයක්. මේ නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ බර්ටෝල් බ්‍රෙස්ට් කියන නාට්‍යකරුවාගේ ක්‍රොකේසියන් චෝක් සර්කල් කියන නාට්‍යයේ පරිවර්තනයක් විදිහට. ඒ පරිවර්තනය ඉතා විශේෂයි. මේ පරිවර්තන නාට්‍ය පුතේ අපේ ලංකාවේ දේශීය නාට්‍ය කලාවේ ඉතාම විශිෂ්ට පරිවර්තන නාට්‍යයක් විදිහට සලකනවා. හේතුව තමයි මේක දේශීයත්වයට අනන්‍ය කරලා පරිවර්තනය කරලා තිබීම ඉතාම විශිෂ්ට ලක්ෂණයක් විදිහට මෙතුමාගේ සලකනවා. ඒ වගේම 1973 මෙතුමා මකරා කියන නාට්‍ය නිර්මාණය කරනවා. ඒක එව්ගිනි ෂෙවාඩ්ගේ ද ඩ්‍රැගන් කියන නාට්‍යයේ පරිවර්තනයක්. ඒ වගේම 1972 දිරිය මව සහ ඇගේ දරුවෝ නාට්‍ය, ඒකත් බර්ටෝල් බ්‍රෙස්ට් කියන නාට්‍යකරුවාගේ ද මදර් කරේජ් කියන නාට්‍යයේ පරිවර්තනයක්. ඒ වගේම අපි බලමු මෙතුමා නිර්මාණය කළ තියෙන අනුවර්තන නාට්‍ය මොනවද කියලා. අහස් මාලිගා නාට්‍ය 1966 ඇමරිකානු ජාතික ටෙනසි විලියම්ගේ ග්ලාස් මෙනාජරි කියන නාට්‍යයේ පරිවර්තනය. එතකොට මෙතුමා අතින් නිර්මාණය වෙලා තියෙනවා තව සුවිශේෂී නාට්‍යයක්. ඒ තමයි නව නූර්තියක්. ඒ කියන්නේ සිරිසඟබෝ කියන නූර්තිය නව නූර්තියක් විදිහට නිර්මාණය කරනවා මෙතුමා 1998 වර්ෂයේ. ඒ වගේම මෙතුමා අතින් නිර්මාණය වුණු මේ නාට්‍ය අනුවර්තන පරිවර්තන සහ ස්වතන්ත්‍ර නාට්‍ය ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ ඉතාම සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කරනවා. ඒ තමයි මෙතුමා අතින් නිර්මාණය වුණු හුණුවටේ සහ කුවේණි නාට්‍ය. ඒ නාට්‍ය දෙක අදටත් වේදිකාගත වෙමින් මේ මෙතුමාගේ මේ නාට්‍ය කලාවට මෙතුමා ලද දායකත්වය අද ඉන්න ප්‍රේක්ෂකයන්ටත් නැරඹීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම පුතේ මෙතුමා අතින් නිර්මාණය වෙලා තියෙනවා නවකතා දෙකක්. ඒ තමයි මිනිසුන් ඌ දරුවෝ සහ ලාසරස් කියන නවකතාව. ඒ වගේම චරිතාපදාන දෙකක් දීලා තියෙනවා
කරණියක කතාවක් සහ නිම් නැති කතාවක් 1 2 කියලා කොටස් දෙකක් විදිහට. ඉතින් අපි බලමු මෙතුමා අතින් නාට්‍ය කලාවට සිද්ධ වුණු සේවය මොකක්ද කියලා. සීවී කියලා කතා කරන්න පුතේ මේ නාට්‍ය කරුවාගෙන් මේ නාට්‍ය කලාවට සිද්ධ වෙලා තියෙන එතුමාගේ දක්ෂතාවයේ නිසා නාට්‍ය කලාවට එකතු වෙලා තිබුණු අලුත් අංග මොනවද කියලා අලුතෙන් හඳුන්වා දීම් එතුමාගේ නාට්‍ය කලාවේ තිබ්බ සුවිශේෂී දක්ෂතාවයන් එතුමා නාට්‍ය කලාව නිසා එතුමාගේ නාට්‍ය කලාව නිසා අපිට අදටත් අපිට නරඹන්න තියෙන එහෙම නැත්නම් අදටත් අපිට කතා කරන්න තියෙන මොන වගේ ශේෂ්ත්‍රයන් පිළිබඳවද කියන එක. එතකොට මෙතුමා ස්වතන්ත්‍ර පරිවර්තන සහ අනුවර්තන නාට්‍ය රසක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නාට්‍ය සියල්ලම මෙතුමාගේ ඒ කාල වකවානුව තුල ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා. ඒ වගේම පොදු ප්‍රේක්ෂකයින් අතර රසඥතාවයකින් යුතුව නරඹන්න හැකි නාට්‍ය බවට පත් වුණා. ඒ වගේම මෙතුමා නාට්‍ය රචනය නිෂ්පාදනය හා රංගනය කියන ශ්‍රේෂ්ඨ ඒ ශ්‍රේෂ්ඨ තුනේම දක්ෂයෙක්. එහෙම ශ්‍රේෂ්ඨ තුනකම දක්ෂයෙකුණු නිසා තමයි මෙතුමාගේ නාට්‍යවල මේ විශිෂ්ට ගුණය අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙතුමා නාට්‍ය දෙකකින් බර්ටෝල් බ්‍රෙස්ගේ එපික් රංග රීතිය කියන රීතිය ලංකාවේ නාට්‍ය කලාවට හඳුන්වලා දෙනවා. ඒ තමයි හුණු වටේ කතාව සහ දිරිය මව සහයගේ දරුවෝ නාට්‍යයේ බර්ටෝල් බ්‍රෙස්ට්ගේ එපික් රංග රීතිය ලංකීය වේදිකාවට හඳුන්වා දෙන්නේ මෙතුමා විසින්. එතුමාගේ හුණු වටේ කතාව නාට්‍ය තුල එම රංග රීතිය ලංකාවේ නාට්‍ය කලාවට හඳුන්වලා දෙනවා. ඒ වගේම මෙතුමා සමකාලීන සමාජයේ තේමාවන් නාට්‍ය ධර්මී ආකෘතියෙන් ඉදිරිපත් කරලා තිනවා. ඒ තමයි චනේලය කියන නාට්‍ය ඇසුරෙන්. මොකද නාට්‍ය ධර්මී ආකෘතිය තුළින් සමකාලීන තේමා සාකච්ඡා කිරීමට නොහැකි බව ඒ කාලේ මතවාදයක් තිබුණා. ඉතින් මෙතුමා ඒකට පිළිතුරක් විදිහට චනේලය කියන නාට්‍ය නාට්‍ය ධර්මී ආකෘතිය තුළින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඓතිහාසික සිදුවීම් වර්තමාන සමාජය හා ගැටෙන අයුරින් නව්‍යතාවයකින් යුතුව නාට්‍ය නිර්මාණය කරා. ඒ තමයි මෙතුමාගේ කුවේණි නාට්‍ය තුල. ඉතිහාසයේ මහා වංශයේ සඳහන් වෙන මේ කුවේණි කියන චරිතය ඇසුරෙන් එතුමා නව අද සමාජයට ගැලපෙන විදිහට නව්‍යතාවයකින් යුතුව මේ නාට්‍ය ඉතිහාසය සහ වර්තමානයේ ගලපමින් ඉතා විශිෂ්ට නාට්‍යයක් බවට පත් කරා. ඒ වගේම මෙතුමා අතින් නිර්මාණය වුණා විවිධ තේමාවන් යටතේ නාට්‍ය. ඒ තමයි සරල ගැමි සමාජයේ නියෝජනය කරන තේමා රැගත් නාට්‍ය මෙතුමා අතින් නිර්මාණය වුණා. ඒකට උදාහරණයක් විදිහට තවත් උදෑසනක් කියන නාට්‍ය අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙතුමා විදේශීය කෘති පරිවර්තනය කරලා ඒ තුලින් දැනුම ලබා දුන්නා දේශීය නාට්‍ය කලාවට. ඒක මෙතුමාගේ නාට්‍ය කලාව තුළ සිද්ධ වුණු ඉතාම විශිෂ්ට ගණයේ සේවාවක්. අපි බලමු ඊළඟට අපි අඳුනගන්න නාට්‍යකරුවා කවුද කියලා. කරලියේ පෙරලිකාර සොඳුරු ආඥාදායකයා. කරලියේ පෙරලිකාර සොඳුරු ආඥාදායකයා. ඒ තමයි සුගත පාලද සිල්වා. මෙතුමා 1928 අගෝස්තු 4 වැලිගම මිදීගමදී තමයි උපත ලැබලා තියෙන්නේ. ඉංග්‍රීසි ජේෂ්ඨිය දක්වා මෙතුමා අධ්‍යාපනය ලැබලා තියෙනවා. ඒ වගේම මෙතුමත් විවිධ වෘත්තීන් රැසක නියලුණු නාට්‍යකරුවෙක්. වේදිකා නාට්‍ය විතරක් නෙවෙයි මෙතුමා වෘත්තීන් විදිහට ඉංග්‍රීසි උපගුරුවරයෙක්, මුද්‍රණාලාල කර්මණාකරුවෙක්, උපකර්තෘවරයෙක්, ගිනුම් ලිපිකරුවෙක්, භාෂා පරිවර්තකයෙක් විදිහට සේවය කළා තියෙනවා. මෙතුමාගේ බිරිඳ තමයි ශීලාද සිල්වා. දරුවන් දිමුතු, වනුමලි, සුදේෂ් සහ හරේන්ද්‍ර. මෙතුමා 2002 ඔක්තෝබර් 29 තමයි මෙතුමා අභාවයට පත් උනේ. අපි බලමු මෙතුමා විසින් නිර්මාණය කරපු වේදිකා නාට්‍ය මොනවද කියලා. ඒ වේදිකා නාට්‍යයත් මම ස්වතන්ත්‍ර පරිවර්තන සහ අනුවර්තන විදිහට ඔයගලන්ට හඳුන්වලා දෙන්න යන්නේ. අපි බලමු ස්වතන්ත්‍ර නාට්‍ය මොනවද කියලා. 1958 එක වල්ලේ පොල්. 1962 බෝඩින් කාරයෝ. 1964 තට්ටු ගෙවල්. ඒ වගේම 1967 නිල් කටුරොඩු මල්. 1972 දුන්න දුනුගමුයි. 1977 නන්දි විශාල. 1979 දෑ වැද්දු. 1980 සත සහ සත.
1991 සාන්තුවර සෙබලානෝ. හරි, අපි බලමු මෙතුමාගේ නාට්‍යයක කොටස. ඔබ වසන් ඌ තැනින් අහසට නැද්ද විස? විස පුහයි ජනතාව කොල්ල කන්නට මිනි මරන්න රිසිදන්නේ. මරා පැමිණීම මම. මම චාලට් කෝර්දේ. යෝධ විමුක්ති හමුදාව පෙළගැසිති කයින්පුර. ඊට පෙර ආමි මම දූතිකාවසේ විමුක්ති. විනාශ විය යුතුය ලෝකය සිතුවෙමු වරක අප එක්සිත්ව එහෙත් විපර්යාසය ඔබ දුටුවේ අන් අයුරකි මම එහි වෙනස් අරුතක් දුටුවෙමි එකම බසකින් කතා කළෙමු පෙර දින අපි සහෝදරත්වය අරබයා මීරි ගී අන්දව සිටි වගමා දනිමි මම දැන් විනිවිද දකින් මම ඔබේ හදවත දැන් මරා අද මම ඔබ මරා නිදස් කරන් හරි පුතේ අපි මේ බැලුවේ මෙතුමා අතින් නිර්මාණය වුණු මරා සාත් කියන නාට්‍යයේ කොටසක්. මෙම නාට්‍ය ඉතාම විප්ලවීය නාට්‍යයක්. එය නාට්‍ය ඉතිහාසයේ විශිෂ්ට සලකුණක් සටහන් කරපු නාට්‍යයක් විදිහට විචාරකීන් දක්වනවා. අපි බලමු මෙතුමා අතින් නිර්මාණය වුණු අනිත් පරිවර්තන නාට්‍ය මොනවද කියලා. 1966 හිත හොඳ අම්මන්ඩි. මෙම නාට්‍ය බර්ටෝල් බ්‍රෙස්ට් කියන නාට්‍යකරුවාගේ ගුඩ් වුමන් ඔෆ් සෙට්චුවාන් කියන නාට්‍යයේ පරිවර්තනයක්. ඒ වගේම 1973 නිර්මාණය වුණු මුතු කුමාරී නාට්‍ය. මේක ඇලෙක්සැන්ඩර් බ්‍රොෆේඩ්ගේ ඉර්මා ලාවුඩ්ස් කියන නාට්‍යයේ පරිවර්තනයක්. ඒ වගේම 1975 මෙතුමාතින් නිර්මාණය වුණ තුරග සන්නිය කියලා නාට්‍යයක්. ඒක ජුලියස් හේගේ ද හෝස් කියන නාට්‍යයේ පරිවර්තනයක්. ඒ වගේම අපි බැලුව ඒ මරාසාත් කියන නාට්‍ය 1986 පීටර් වයිස්ගේ මේ මරාසාත් කියන නාට්‍යයේ පරිවර්තන නාට්‍යයක් ඒ නාට්‍ය කොටසක් තමයි ඕගොල්ලෝ කලින් නැරඹුවේ. අපි බලමු මෙතුමාතින් නිර්මාණය වුණු අනුවර්තන නාට්‍ය මොනවද කියලා. 1965 වර්ෂයේ ලුයිජි ෆ්‍රෙන්ඩල්ලෝගේ රචකයෙකු සොයා යන චරිත හයක් කියන නාට්‍ය ඇසුරෙන් හරිම බඩු හයක් කියන නාට්‍ය මෙතුමා අනුවර්තනය කරනවා. 1981 ඇසල සඳ අවන්හල. මේක වර්න්ස් හයිඩ්ගේ ද ටී හවුස් ඔෆ් ද ඕගස්ට් මූන් කියන නාට්‍ය තමයි ඇසල සඳ අවන්හල කියලා මෙතුමා අතින් අනුවර්තනය වෙන්නේ. අපි බලමු මෙතුමා සාහිත්‍ය කෘති ගණනාවක් නිර්මාණය කරපු නාට්‍යකරුවෙක්. ඒ නිර්මාණය කරපු කෘති අතර නවකතා කීපයක් තියෙනවා. ඒ තමයි බිත්ති හතර, අසුරනිකාය, බල්ලෝ බත්කති, හිට්ලර් එල්ලා මරයි කියන නවකතා. ඒ වගේම පරිවර්තන කෘතීන් විදිහට ඇටමැස්සා, හතරවෙනි තට්ටුව, දෙයියම්පා සහතික ඇත්ත කියන කෘති මං ඕගලන්ට හඳුන්වලා දෙනවා. මීට වඩා මෙතුමා ගොඩාක් නවකතා පරිවර්තන කෘතීන් නිර්මාණය කරලා තිනවා. මං ඕගලන්ට කීපයක් තමයි මේ අඳුන්වලා දුන්නේ. ඊළඟට අපි බලමු මෙතුමා අතින් නාට්‍ය ශේෂ්ඨයට නිර්මාණය වුණු කෘතීන් අතර සාහිත්‍යමය ශාස්ත්‍රීය කෘතීන් දෙකක් අපි හඳුනා ගන්න යන්නේ. ඒ තමයි සොඳුරු ආඥාදායකය හෙවත් නාට්‍ය නිෂ්පාදකය කියලා මෙතුමා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් රචනා කරලා තියෙනවා. මේ නාට්‍ය ග්‍රන්ථයේ එතුමා භාවිතා කරන්නේ අපි මේ විවහාර කරන භාෂාව. ඒ වගේම තවත් මෙතුමා අතින් නිර්මාණය වුණු ශාස්ත්‍රීය ග්‍රන්ථයක් තමයි හඬ නළුව හෙවත් ගුවන් විදුලි නාට්‍ය කියලා කියන්නේ. මෙතුමාගේ නාට්‍ය කලාවට සිදු වුණු සේවය ගැන අපි පොඩ්ඩක් කතා කරමු.
මොකද පුතේ මේ නාට්‍ය කරුවන්ගෙන් අපි දැන් නාට්‍ය කෘති ගැන එතුමාගේ ජීවන තොරතුරු ගැන වගේම එතුමන්ලා නාට්‍ය කලාවට කරන ලද සේවය ගැන කතා කරනවා හේතුව ඕගොල්ලන්ට සාමාන්‍ය පෙළ විභාගයේදී මේ නාට්‍ය කරුවෝ ගැන නාට්‍ය කෘති ගැන කෙටි ප්‍රශ්න පත්‍රයට එනවා වගේම විවගත රචනාමය ප්‍රශ්න පත්‍රයේදී ඕගොල්ලන්ට මේ නාට්‍යකරුවන්ගෙන් සිද්ධ වුණු සේවය ගැන කතා කරන්න එනවා. එතකොට ඕගොල්ලන්ට මේ සේවය ගැන මේ මම මේ කතා කරන මේ කරුණු ඕගොල්ලන්ට ඉතාම වැදගත් වෙනවා. ඉතින් අපි දැන් බලමු මේ නාට්‍යකරුවා කරන ලද සේවය. සුගතපාද සිල්වා මහත්මයා ස්වතන්ත්‍ර පරිවර්තන අනුවර්තන නාට්‍ය නිර්මාණය කළා තියෙනවා. ඒ නාට්‍ය කෘති තුළින් නාට්‍ය ශ්‍රේෂ්ඨයේ විශාල දැනුම් සම්භාරයක් වේදිකා නාට්‍ය කලාව හදාරන ශිල්පීන්ට අදටත් පරිහරණය කරන්න පුළුවන් ඒ නාට්‍ය කෘති හදාරමින් මේ නාට්‍ය කලාව පිළිබඳව. ඒ වගේම නූතන නාට්‍ය කලාවේ අභිවෘද්ධියට ඒ සබුද්ධිකව මෙතුමා මෙදිහත් වෙලා තියෙනවා. නූතන නාට්‍ය කලාව කියලා කියන්නේ මේ අද පවතින නාට්‍ය කලාවට ඉතින් මෙතුමා අතින් ඇත්තටම දශක ගණනාවක් තිස්සේ නාට්‍ය ශේෂ්ත්‍රයේ නියැලෙමින් මෙතුමා ඒ මෙදිහත් වීම නාට්‍ය කලාවේ අභිවෘද්ධියට ඉතාම විශිෂ්ට විදිහට සිදු කරලා තියෙනවා. ඊළඟට අපි බලමු මෙතුමාගේ මෙතුමා මම හඳුන්වලා දීමේදී කතා කරා කරලියේ පෙරලිකාර නාට්‍යකරුවා කියලා. ඉතින් මෙතුමා අප්‍රමාණ කැපවීමක් පෞද්ගලික ජීවිතේ පවා අප්‍රමාණ කැපවීමක් කරලා මෙතුමා විප්ලවීය නාට්‍ය නිර්මාණ කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒක නිසා එතුමා අප්‍රමාණ කැපවීමක් සහිත විප්ලවීය නාට්‍යකරුවෙකු විදිහට එතුමාගේ සේවය අගය කරන්න පුළුවන්. අපි බලමු ඊළඟට මෙතුමා ගුවන් විදුලි නාට්‍ය කීපයකුත් නිර්මාණය කළා තියෙනවා. ඒ ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදනය කිරීම තුලින් එතුමා මේ ඒ කාලේ ඇත්තටම අපිට ගුවන් විදුලිය තමයි ගොඩාක් ගම් දනව්වල තිබුණේ. ඉතින් මේ ගුවන් විදුලියත් එක්ක ඒකට සවන් දීලා නාට්‍ය නිර්මාණ රස විඳීම කියන එක ඉතාම ජනප්‍රියයි අදටත් වඩා. ඉතින් ඒ කාලේ විදිහට එතුමා කරපු එක විශාල සේවයක්. ඒ වගේම අපේ කට්ටිය කියලා නාට්‍ය සංවිධානයක් පිහිටවමින් මෙතුමා නාට්‍ය කලාව නව මානයක් කරා රැගෙන ගියා. ලෝක ධර්මී නාට්‍ය රීතිය කියන එක ලංකාවේ නාට්‍ය කලාවට හඳුන්වලා දෙනවා බෝඩින් කාරයෝ කියන නාට්‍ය තුලින්. ඒකින් පස්සේ තමයි ලංකාවේ ලෝක ධර්මී නාට්‍ය කෘති විශාල වශයෙන් පසු කාලීනව නිර්මාණය වෙන්නේ. ඒ වගේම සමකාලීන වස්තු විෂයන් තේමා කරගෙන නාට්‍ය නිර්මාණය කිරීමත් මෙතුමා අතින් සිද්ධ වුණු ඉතා විශිෂ්ට සේවයක්. ඒ තමයි තට්ටු ගෙවල් දුන්න දුනුගමුවේ වගේ නාට්‍යවල එතුමා මේ සමකාලීන සමාජයේ සිදුවීම් වස්තු විෂය කරගෙන නාට්‍ය නිර්මාණය කළා. ඉතින් තරුණ නාට්‍යකරුවන්ට මෙතුමා නාට්‍ය කිරීමට ඉතා විශාල වශයෙන් උදව් කරලා තියෙනවා. ඒක මෙතුමාගෙන් ගුරුහරුකම් ලැබලා අදටත් වේදිකා නාට්‍ය ශ්‍රේෂ්ඨයේ නියැලෙන කලාකරුවන් අතින් කියවෙන විශේෂ කාරණයක්. ඉතින් ඒ වගේම මෙතුමා නාට්‍ය ශ්‍රේෂ්ඨිය පිළිබඳව දෙස් විදෙස් සංචාරය කරලා ඉතා විශාල රටවල් ප්‍රමාණයක සංචාරය කරලා එතුමා නාට්‍ය කලාව පිළිබඳව විධිමත්ව හදාරලා තිනවා. ඉන්දියාව, එංගලන්තය වගේ රටවල් වල නාට්‍ය කලාව පිළිබඳව හැදෑරීම් කිරීම සඳහා මෙතුමා විදේශගත වෙලා තියෙනවා. ඒ වගේම මෙතුමා නාට්‍ය කලාව සම්බන්ධව නිෂ්පාදනය නාට්‍ය ශ්‍රේෂ්ඨයේ නිෂ්පාදනය සම්බන්ධව ග්‍රන්ථයක් රචනා කරලා තියෙනවා. මං කල්ලුත් කතා කරා ඒ පොත ගැන සොඳුරු ආඥාදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදනකයා කියලා. ඉතින් මේ නාට්‍යය ශාස්ත්‍රීය ග්‍රන්ථයක් විදිහට වේදිකා නාට්‍ය කලාව හදාරන්නෙකුට අද වුණත් පරිහරණය කරන්න පුළුවන්. ඉතින් මෙතුමා අතින් නාට්‍ය කලාවට සිදුණු සේවය අපිට ඔය විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. මේ කරුණු කාරණා පුතාල දුවල ඉතාම හොඳට මතක තියා ගන්න ඕනේ. මොකද මේවා අපි විභාග ප්‍රශ්න පත්‍රයේදී වගේම අපි නාට්‍ය ශ්‍රේෂ්ඨයේ තුල නියැලෙන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා නම් අනාගතයේදී මේ නාට්‍යකරුවන් පිළිබඳව තව ගැඹුරින් හදාරන්න ඔබට අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ බෙරහඬේ දෝංකාරය දුන්නු ඒ නාට්‍යකරුවා කවුද කියලා. ඒ තමයි බන්දුල ජයවර්ධන. මේ බන්දුල ජයවර්ධන කියන නාට්‍යකරුවා 1926 ජූනි 15 මොරගහ යට ග්‍රාමයේ තමයි මෙතුමා උපත ලැබලා තියෙන්නේ. මෙතුමා
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනීය පිළිබඳ විශේෂ උපාධිධාරී. ඒ වගේම මෙතුමත් නාට්‍ය ශාස්ත්‍රයේ විතරක් නෙවෙයි විවිධ වෘත්තීන් කිහිපයක නිරලා ඉඳලා තියෙනවා. ගුරුවරයෙක් විදිහට, උපකර්තෘවරයෙක් විදිහට, ප්‍රධාන කර්තෘවරයෙක් විදිහට, සහකාර ලේකම්වරයෙකු විදිහට රැකියා ගණනාවක මෙතුමා නිරත වෙලා තියෙනවා. මෙතුමාගේ බිරිඳ හේමාලී ජයවර්ධන. ඒ වගේම රතිනි ජයවර්ධන තමයි මෙතුමාගේ දුව. මෙතුමාගේ විපත සිද්ධ වෙලා තියෙන්නේ 2003 නොවැම්බර් 21. මෙතුමාට නිර්මාණය වුණු වේදිකා නාට්‍ය ගැන අපි දැන් කතා කරමු. ඒ තමයි මෙතුමාට නිර්මාණය වෙලා තියෙන ස්වතන්ත්‍ර නාට්‍ය කිහිපයක් තියෙනවා. 1958 ഘോഷක വസ്തുവ කියන නාට්‍ය ස්වതന്ത്ര නාට්‍යයක් විදිහට මෙතුමාට නිර්මාණය වුණු පළවෙනි නාට්‍යය. 1963 දියසේන නොපැමිණීම. 1965 ස්වර්ණහංස. 1999 ස්වර්ණමාලි කියන නාට්‍යය. මෙතුමා ඇත්තටම එතුමාගේ අවසාන කාලය දක්වාම එතුමා නාට්‍ය ශාස්ත්‍රයේ නියලුණා විවිධ ශ්‍රේෂ්ඨ හරහා. නමුත් නාට්‍ය නිර්මාණය අතිනුත් 1999 දක්වා මෙතුමා නාට්‍ය නිර්මාණයේ නිරලා තියෙනවා. එතුමාගේ නිර්මාණය වුණු අනුවර්තන නාට්‍ය ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. 1961 සොෆොක්ලීස් කියන ග්‍රීක නාට්‍යකරුවාගේ ඉක්නෙව්ටායි කියන සැටර් නාට්‍ය ඇසුරෙන් මෙතුමා බෙර හඬ කියන නාට්‍ය නිර්මාණය කළා. ඔගොල්ලෝ අහලා ඇති හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්. හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්. නටනටා වරෙව් කොල්ලනේ නටනටා වරෙව්. හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්. ඒ නාට්‍ය ගීතය ඔයගොල්ලෝ අහලා ඇති නේද? ඒ නාට්‍ය ගීතය මේ බෙරහඬ කියන නාට්‍යයේ. ඉතින් මෙතුමාසින් නිර්මාණය වුණු 1966 බිහිවුණු බෝසතාණන් කියන නාට්‍යයත් චෙකොස්ලෝවාකියානු නාට්‍යකරු කැරල් චැපික් සහෝදරයන්ගේ ෘමි නාටක කියන නාට්‍යයේ අනුවර්තන නාට්‍යයක් තමයි බිහිවුණු බෝසතාණන් කියලා කියන්නේ. මෙතුමා අතින් නාට්‍ය රචනා කීපයක් සිද්ධ වෙලා තිනවා. ඒ කියන්නේ ඒ නාට්‍ය මෙතුමා රචනා කළා පමණයි, මෙතුමා අතින් ඒවා නිෂ්පාදනය වුණේ නැහැ. නමුත් මෙතුමා රචනා කරලා තියෙන නාට්‍ය දෙකක් තියෙනවා. ඒ තමයි 1986 සකල ජන කියන නාට්‍ය, මධ්‍යකාලීන යුගයට අයත් එවරි මෑන් කියන නාට්‍යයේ අනුවර්තනයක් විදිහට. ඒ වගේම 1992 මොනර පිර කියන නාට්‍ය මෙතුමා රචනා කළා. ඒක මොලියගේ ලා බුර්ෂුවා ජෙන්ටල්මන් කියන නාට්‍යයේ අනුවර්තනයක්. අපි බලමු මෙතුමා අති නිර්මාණය වුණු ශාස්ත්‍රීය නිර්මාණ මොනවද කියලා. ඒ ශාස්ත්‍රීය නිර්මාණ අතර නාට්‍ය කලාවට හා සම්බන්ධව ලියවුණු කෘති කීපයක් තියෙනවා. ඒ තමයි සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය කලාව කියන කෘතිය. මේක විජේරත්න පතිරාජ කියන ඒ මහත්යා සමග තමයි මෙතුමා ඒ කෘතිය රචනා කරලා තියෙන්නේ. ඒ වගේම දේශීය නාට්‍ය කලාව කියන කෘතියත් විජේරත්න පතිරාජ මහතා සමග මෙතුමා රචනා කරලා තියෙනවා. ඒ වගේම හැම්ලට් නාට්‍ය කලාව හා ප්‍රේක්ෂක ඔබ කියන නාට්‍ය චන්දසෝම විතානගේ සමග මෙතුමා රචනා කරලා තියෙනවා. ඒ වගේම මෙතුමා රූපණ කියන සංගරාවේ සංස්කාරකවරයා විදිහට ඒ සංගරාව නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මෙතුමා ජාතික අධ්‍යාපන ආයතනයේ නාට්‍ය ප්‍රභේද කියන ඒ මූලාකෘතිය නිර්මාණය කිරීමත් මෙතුමා අතින් සිද්ධ වුණු ශාස්ත්‍රීය කාර්යයක්. අපි බලමු මෙතුමා අතින් නිර්මාණය වුණු බෙරහඬ නාට්‍යයේ කොටස. කවුද බොලන්නේ මේ පෙරලි කරන්නේ වනය දේ කඩ කර මොර හඬ දෙන්නේ කොපාලුයා කාගේ යක්ෂ පැටවුනේ මොකද මුන්ට ආද වෙලා තියෙන්නේ ඉස්සර නම් මුන් මෙහෙම නෙවෙයිනේ විනයක් දහමක් කිව්වම අහනවා ඉස්සර නම් මුන් මෙහෙම නෙවෙයිනේ පෙරයක් ගැව්වම අවනත වෙනවා බලියක් ඇරියම පැනලා දුවනවා හිටියුත් අපිට දෙහි කපන්න ඇයිද යකුණි තොපි පෙරලි කරන්නේ
පෙන්නේ මොට දෝ සිඳබුවනේ නබරට යුක් දෙට ආවා නොවේ අතුරු සිතින් අපි ආවා නොවේ මිතුරු වෙන්නටයි අපි ආවේ මේ අපි ආවේ මේ අපි ආවේ වෙසෙන මෙසවනේ මේ මහවනයේ මෙතැති බලැති වන දෙඋලියනේ වෙසෙන මෙසවනේ මේ මහවනයේ මෙතැති බලැති වන දෙඋලියනේ කන්ද උඩින් එන ඔයරාවේ ඔහොම හැසිරියල්ල කැලේ සතුන් වගේ නැතුව අහස දෙදර වන්ට තරම් කට කැඩෙන්න කෑ ගහලා මම වගේ දුප්පත් අසරණ දෙවඟනන්ව බය කරගෙන කවදාවත් බෑ තොපිලට චන්දි කමින් දිනා ගන්න සණ්ඩු දබර නැතුව ඉතින් කියාපල්ලා හැමින් සැරි අරු මැක්කේ මොකටද තොපි රංචු ගහිලා මෙහි ආවේ ආවියාව කාරණේ ඒක බැරිද කියා දෙන්න පහු වෙනකොට අහුවෙනකොට තේරුම් යයි කියා දුන්නේ නැතුවත් අපි දැනට අපට කියා දෙන්න මොකද්ද ඔය සැරෙන් සැරේ වැද්ද මැද්ද ඇරෙන සද්දේ තේරුම් අයිලිටලෙනවා භයක් ඇතුව එහෙම නෙමෙයි අපි ආන්නේ දැනගන්න එහෙනම් මේ අහගනින්න හැබැයි ඊට ඉස්සෙල්ලා එකක් කියන්නම් තොපිලට හොන්තට හිතේ තියාගන්න මේ මන් දැන් කියන දෙයක් තොපි කල එලි කළොත් එහෙම මහා දරුණු දඬුවමකුයි දෙයියෝ තොපිට පමුණුවන්නේ නෝ කිව්වා එහෙම කියන්න එපා මෙන්න මේක තමයි අරහස යකුනේ තොපි දන්නවනේ සක්දෙවිඳුගේ අගමෙහසිය සුජාතා මයියේ ආගේ නම ඕනේ නමක් ඉතින් ඉතින් ඔකේ සුජාදේවි බොලඳ කමක් පෙන්නාගින් පුංචි තොත්ත බබෙක් වගේ ඔහොම හිටියට මොකද හරිම ඉරිසියාකාරි එහෙට කනට පෙනින රුවට හැඩ වැඩ ඇති කෙනෙක් උනත් තව කවුදක් කිව්වා නේද ඉතින් ඔන්න සක්‍ර දෙවියෝ ඉඳලා හිටලා වෙස් අරගෙන මනුස්ස ලෝකෙට බැහැලා සැරිසරනා සක්‍ර දෙවියෝ තරහ වෙන්න එපා කිව්වට වෙච්ච දේ මම කියන්නේ වඩෙන් වඩෙන් යන්නේ නැතුව කියන්නකෝ කියන දෙයක් සක්‍ර දෙවියෝ දවසක් දා මේ වනයේ වාසය කළ හැඩැති මිනිස් දුවක් දැකලා මිනිස් දුවක් වුණත් තියා යෝදී කුගේ දෝනියන්ද ඉතින් ඊට පස්සේ ඇය කෙරෙහිම සිත් ඇති වෙලා මනුස්ස ලෝකෙට ඇවිදින් මේ ගුහාවේ ඈ සමගින් පෙම්බැන්දා වජ්‍රධාරි සක්‍ර දෙවියෝ සැකෙරේ යන්න උනත් නෑ නොවබන් ගැලවිල්ල සුජාවටත් නොදැනුවත්ම ඒ ඇති උණු විවාහයෙන් එක පුත්‍රව නක් උපන්න පංච සිඛයි නම එයාගේ ඉතින් මොකටද අපට කියන්නේ අපේ පාවෝ පදූප දිනේ කියුණත් මොකටද කුණු කොට වල්ලා උස්සන්නේ හරි දුවේ පුතේ අපි බැලුවේ බෙරහඬ නාට්‍යයේ කොටසක් එතකොට ඒ බෙරහඬ නාට්‍යය මෙතුමාති නිර්මාණය වුණු විශිෂ්ට අනුවර්තන නාට්‍යයක් අපි බලමු මෙතුමා වේදිකා නාට්‍ය කලාවට කරන ලද සේවය මොකක්ද කියලා
මෙතුමා රචකයෙක් අධ්‍යක්ෂකවරයෙක් වගේම අනුවර්තකයෙක් විදිහට නාට්‍ය කලාවට විශාල මෙහෙයක් කරලා තියෙනවා ඒ වගේම විවිධ වෘත්තීන්වල යෙදීමේදී පොදුවේ කලා සංස්කෘතික ප්‍රවර්ධනයේ වගේම විශේෂයෙන් නාට්‍ය කලාවේ ප්‍රවර්ධනයට මෙතුමා කටයුතු කළා. ඒ කියන්නේ මම කලින් කතා කරානේ මෙතුමා විවිධ වෘත්තීන්වල නියලුණා කියලා. ඒ වෘත්තීන්වල යෙදিলা සිටින අතරතුරේදී කලා සංස්කෘතික ප්‍රවර්ධනයට වගේම විශේෂයෙන්ම නාට්‍ය කලාව ප්‍රවර්ධනය කරන්න නාට්‍ය කලාව මේ රට තුල මිනිසුන් අතරට මේ නාට්‍ය කලාව ගෙනියන්න මෙතුමා ඒ වෘත්තීන් අතරින් අතරතුරේදී පවා මෙතුමා ඒකට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මෙතුමා බෞද්ධ සාහිත්‍යය ඇසුරු කරගනිමින් නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා. ඒ බෞද්ධ සාහිත්‍යය ඇසුරු කරගනිමින් නිර්මාණය කරපු නාට්‍ය වලට නව අර්ථකථනයක් සපයලා තියෙනවා. ഘോഷක වස්තුව, ඒ වගේම ස්වර්ණමාලි වගේ මේ නාට්‍ය තුලින් මේ බෞද්ධ සාහිත්‍යය ඇසුරු කරගනිමින් මෙතුමා ඒකට නව අර්ථකථනයක් සහිතව නාට්‍ය ඉදිරිපත් කරලා ලාංකීය ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් බවට පත් කරලා දුන්නා. ඒ වගේම මෙතුමා වේදිකා නාට්‍ය කලාව පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථ කීපයක් රචනා කරලා තියෙනවා කියලා අපි කලින් කතා කරා. ඒ තුල නාට්‍ය කලාවේ අද පවා නියැලෙන අයට ඒ නාට්‍ය කලාව පිළිබඳ තොරතුරු ලබා ගන්න ඒ ග්‍රන්ථ හේතු වෙලා තියෙනවා. ඉතින් ඒක එතුමා අතින් සිදු වුණු විශේෂ ගණයේ සේවාවක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම නාට්‍ය අධ්‍යාපනයේ පිළිබඳ මැදිහත් කරුවෙකු විදිහට මෙතුමා වැඩ කරලා තියෙනවා. මොකද පුතේ මැදිහත් කරුවෙකු විදිහට වැඩ කරනවා කියලා කියන්නේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට නාට්‍ය දැනුම ලබා දෙන කතිකාචාර්යවරයෙක් විදිහට වගේම අධ්‍යාපන ශාස්ත්‍රය තුලත් මෙතුමා අධ්‍යාපනික මූලාකෘති සම්පාදනය කිරීමේදී ජාතික අධ්‍යාපන ආයතනයත් සමගත් මෙතුමා කටයුතු කරලා මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල මේ නාට්‍ය කලාවට කරන්න පුළුවන් සේවය එතුමා අතින් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මෙතුමා ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු ප්‍රමුඛ සම්පත්ධාරියෙක්. ඒ වගේම එතුමා විසින් විෂය නිර්දේශ සකස් කිරීමේදී ඒ වගේම ගුරුවරුන් පුහුණු කිරීමේදී එතුමාගේ දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙතුමා නාට්‍ය අනුමණ්ඩලයේ සමාජිකයෙක්. ඒ වගේම සභාපති ලෙසත් මෙතුමා කටයුතු කළා. ඒ කාලය තුලත් මෙතුමා නාට්‍ය කලාවට එතුමාගෙන් සිද්ධ විය යුතු සේවාව ඉටු කරලා තියෙනවා. ජාතික මට්ටමේ නාට්‍ය උළෙලවල් වල විනිශ්චයකරුවෙකු විදිහටත් මෙතුමා ක්‍රියා කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ අපි ඊළඟට බලමු මාධ්‍ය තුනක පරාක්‍රමයෙන් යශෝරාවේ නැංගූ යෝධ සෙවණැල්ල කවුද කියලා. ඒ තමයි පරාක්‍රම නිරියැල්ල මහත්මයා. මේ පරාක්‍රම නිරියැල්ල මහත්මයා ගැන අපිට කතා කරන්න බොහෝ කාරණා තියෙනවා. මෙතුමා 1949 අප්‍රේල් 17 රත්නපුර නිරියැල්ලේදී තමයි උපත ලැබලා තියෙන්නේ. ඒ වගේම හුණුමුල්ල මහවිද්‍යාලයේ සුනේත්‍රා දේවි පිරිවෙන තුමා උසස් අධ්‍යාපනය ලැබලා තියෙනවා. නාවික හමුදා සිවිල් අංශයේ යතුරු ලේකකෙක් විදිහට මෙතුමා වැඩ කරලා තියෙනවා. ඒ වගේම රූපවාහිනී නිෂ්පාදක අංශයේ මෙතුමා වෘත්තියේ යෙදිලා තියෙනවා. ඒ වගේම වර්තමානයේ නාට්‍ය කලාවේ නියැලෙමින් සිටින නාට්‍යකරුවෙක්. ඉතින් මෙතුමා රූපවාහිනිය, සිනමාව සහ වේදිකා නාට්‍ය කියන ශ්‍රේෂ්ඨ තුනේම සමාන්තරව නියැලීම තමයි මෙතුමාගේ විශිෂ්ටත්වය. අපි බලමු මේ පරාක්‍රම නිරියැල්ල මහත්මයා විසින් නිර්මාණය කරලා තියෙන නාට්‍ය මොනවද කියලා. මෙතුමා අතින් ස්වතන්ත්‍ර නාට්‍යයක් නිර්මාණය වෙලා තියෙන 1976 සෙක්කුව කියන නාට්‍යය. ඊට පස්සේ ඇත්තටම මෙතුමා අතින් නිර්මාණය වුණු නාට්‍ය සියල්ලම පරිවර්තන නාට්‍ය. ඒ තමයි 1979 විනිශ්චය කියන නාට්‍යය මෙතුමා නිර්මාණය කරනවා. ඒ නාට්‍ය ඇල්බියා කැමූගේ ද ජස්ට් කියන නාට්‍යයේ පරිවර්තනයක් විදිහට. 1984 ගැලීලියෝ නාට්‍ය අධ්‍යක්ෂණය කරනවා එච්.ඒ. පෙරේරා මහත්මයා සමග. මේකත් බර්ටෝල් බ්‍රෙස්ට්ගේ ද ලයිෆ් ඔෆ් ගැලීලියෝ කියන නාට්‍යයේ පරිවර්තනයක්. මේ පරිවර්තනය කරලා තියෙන්නේ නීල් ශ්‍රී විජේසිංහ කියන මහතා. ඉතින් 1989 මෙතුමාගේ උත්තමාවි කියන නාට්‍යයත් පරිවර්තන නාට්‍යයක් විදිහට ඉතාම වැදගත් වෙනවා. මේ නාට්‍ය ද විසිට් ඔෆ් ද ඕල් ලේඩි කියන නාට්‍ය. ඒ වගේම 1995 වරෙන්තුව නාට්‍ය මෙතුමා නිර්මාණය කරනවා එච්.ඒ. පෙරේරා මහත්මයා සමග. ඒක පරිවර්තනය කරන්නේ එච්.ඒ. පෙරේරා මහත්මයා. මේක ඩාරියෝ ෆෝගේ නාට්‍යයක්. මෙතුමා අතින්
තවත් සිද්ධ වෙලා තියෙන නාට්‍ය ශේෂ්ඨයට සිද්ධ වෙමින් පවතින වර්තමානයේ පවා සිද්ධ වෙන ඉතාම විශිෂ්ට සේවාවක් තියෙනවා මෙතුමා අතින් ඒ තමයි චංගම වේදිකාවක් සහිත මේ ජනකරලිය නාට්‍ය එතුමා වෘත්තීය නාට්‍ය කණ්ඩායමක් විදිහට ලංකාවේ නාට්‍ය කලාවේ සිටින නාට්‍ය කලාවට කැමැත්ත දක්වන පිරිස එකතු කරගෙන දුෂ්කර ප්‍රදේශවලට ගිහිල්ලා ඒ ප්‍රදේශවලට නාට්‍ය කලාව රැගෙන යාමේ කාර්යයේ නිරත වෙලා සිටිනවා. ඒක පටන් ගන්නෙ එච්.ඒ. පෙරේරා මහත්මියත් එක්ක. එතකොට මේ ජනකරලිය සඳහා මෙතුමා නිර්මාණය කරපු නාට්‍ය කීපයක් තියෙනවා. අන්දරමල් සීතාම්බර පට මකරාක්ෂය එවගෙනි ශවාඩ්ගේ ද ඩ්‍රැගන් කියන නාට්‍ය චරන්දාස් කියන නාට්‍ය ඊළඟට මැටි කරත්තිය සුද්‍රකගේ මුච්ච කටිකේ ඇසුරෙන් ඒ වගේම කල්පාන්තිය සහ හුණු වටේ කතාව සහ මේ අදවනතුරුත් එතුමා මේ ජනකරලිය වෙනුවෙන් බොහෝ නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි බලමු මෙතුමාගේ සෙක්කුව නාට්‍යයේ කොටස. කොන්නු දෙන්නේ පැවිලා පුත්තා අලුත් දෙක් මාවතේ ගමන යන්න තෝරගමින් දෙන්නගෙන් එකෙක් ඕගොල්ලෝ බැලුවේ සෙක්කුව නාට්‍යයේ කොටසක්. ඒ වගේම අපි බලමු මෙතුමා විසින් නාට්‍ය කලාවට කරන ලද සේවය මොකක්ද කියලා. එතුමා ඇත්තටම නාට්‍ය කලාවට වර්තමානයේ පවා සේවය කරමිනුයි පවතින්නේ. එතුම් මෙතුමා විසින් වීදි නාට්‍ය කලාවේ ආරම්භක සමාජිකයෙක් විදිහට මෙතුමා කටයුතු කරලා තියෙනවා. ඒ තුලින් රංග ශාලාවට ඒමට වරම් නැති ජනතාවට නාට්‍ය ගෙන යාමට එතුමා මූලිකත්වය ගෙන කටයුතු කළා. ඒ වගේම වැඩමුළු පවත්වලා ආධුනික නාට්‍ය කලුවන්ට නාට්‍ය කලාව පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් ලබා දුන්නා. ඒ හරහා නාට්‍ය කලාව ගැන කැමැත්තක් දක්වපු පිරිස නාට්‍ය කලාවට සම්බන්ධ වෙලා අද වෙනකොට නාට්‍ය ශ්‍රේෂ්ඨයේ විවිධ අංශවල ඒගොල්ලෝ කටයුතු කරනවා. ඒ වගේම මෙතුමා
විවෘත කලාකවය කියලා නාට්‍ය සංවිධානයක් පිහිටවලා පොදු ජනතාව අතරට නාට්‍ය කලාව ගෙනත් රැගෙන ගියා. ඉතින් ඒ වගේම මෙතුමා අතින් වර්තමානයේ පවා ජනකරලිය කියන ජංගම වේදිකා නාට්‍ය කණ්ඩායමත් එක්ක එකතු වෙලා දුෂ්කර පළාත්වලට නාට්‍ය කලාව නාට්‍ය පෙන්වන්න නාට්‍ය බලන්න අවස්ථාවක් නැති පිරිසට මෙතුමා නාට්‍ය පෙන්වන්න උත්සාහ කරනවා මේ ජනකරලිය හරහා. ඉතින් මෙතුමා අතින් නාට්‍ය කලාවට සිදුණු සේවය අපිට ওই විදිහට කතා කරන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අපි අද දවසේ ඕගොල්ලොත් එක්ක කතා කරා නාට්‍යකරුවෝ 5 දෙනෙක් ගැන. ඒ නාට්‍යකරුවන්ගේ ජීවන තොරතුරු, ඒ වගේම ඒ නාට්‍යකරුවෝ අතින් නිර්මාණය වුණු වේදිකා නාට්‍ය, ඒ වගේම ඒ නාට්‍යකරුවන් අතින් නිර්මාණය වුණු වෙනත් සාහිත්‍ය කෘති, ඒ වගේම ඒ නාට්‍යකරුවන් නාට්‍ය කලාවට කරන ලද සේවය කියන ඒ කරුණු කාරණා අපි අද පාඩම යටතේ ඉගෙන ගත්තා. ඉතින් දුවේ පුතේ මේ පාඩම ඇත්තටම ඕගලන්ට සාමාන්‍ය පෙළ විභාගයේදී අනිවාර්යයෙන්ම ප්‍රශ්න කීපයක්ම මේ පාඩම ඇසුරෙන් ඕගලන්ට උත්තර ලියන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ 10 වසරි වගේම ඕගලන්ට 11 වසරෙදිත් නාට්‍යකරුවෝ කීප දෙනෙක් ඉන්නවා අඳුනා ගැනීම සඳහා, ඉගෙන ගැනීම සඳහා. ඉතින් ඒ නාට්‍යකරුවන්ගේ නාට්‍ය ගැන ඒ නාට්‍යකරුවන් ගැන ඕගලන්ට විශාල දැනුම සම්භාරයක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. මොකද ඒක විභාග ප්‍රශ්න පත්‍රයට වගේම ඕගලන් නාට්‍ය කලාවට කැමැත්තක් දක්වනවා නම් මේ නාට්‍යකරුව ගැන තොරතුරු තව හොයලා බලන්න විශාල තොරතුරු ප්‍රමාණයක් මේ නාට්‍යකරුවන් ගැන ඕගලන්ට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් දුවේ පුතේ අද මං හිතනවා ඕගොල්ලෝ මේ නාට්‍යකරුව පස් දෙනා ගැන ප්‍රමාණවත් තොරතුරු ටිකක් ඉගෙන ගන්න ඇති කියලා. හොඳයි දුවේ පුතේ, අපි එහෙනම් තවත් දවසකින් හමු වෙමු. ආයුබෝවන්.